කියන්නේ දල වශයෙන් අවුරුදු එකමාරක් වගේ කාලයක් දැන් තමයි වැඩියෙන් මේ මේ පීඩනේ දැනෙන්නේ. හරි. රාජිත මහත්මයා මට කියන්න කොහොමද ප්‍රතිකාර වලින් තමුන්ට ගුණයක් දැනෙනවද නැත්නම් ඉස්සර වගේම අර ඔළුවේ බරගතියයි තීරණයක් ගන්න බැරිකමයි තාම ඒ විදිහෙම තියෙනවද? අම්සාරිත හදිසියක් නෑ. වෙලාවරම් ඔයාගේ ඔළුවට එන ඕනම සිතුවිල්ලක් ඔයා පැහැදිලි කරන්න. වචන වලට හරවන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔයා මිස්ටර් ජයසුමන නේද? मेहमान मिस्टर जयसुमन दैंगया अभ्यंतर प्रश्न मम तेरू गता दैंगया हितांगिन्नी मनोवैद्यवर के आट तेरे ओया की वटे पेशल मगरने मेहमाइ मिस्टर जयसुमन दैंग अभी कीनवा डिसोसिएटिव आइडेंटिटी डिसोर्डर कीनवा अने का मल्टीपल पर्सनल डिसोर्डर कीलाट की बरवचर दमट भय विप हरिद मगे हमशेषण निकट मा तो मेक एक मंट कंट्रोल कर हर भय ඉදේගෙන පොඩි අධ්‍යයනයක් කරලා තියෙන බව පේනවා මිස්ටර් රාජිත්. ඇත්තටම හොඳයි එහෙම කරපු එක. මොකද එතකොට දැන් තමුන්ට තියෙන ප්‍රශ්න ගැන දාලා අවබෝධයක් තිනකොට අපිට ඒකට ප්‍රතිකාර කරන්න ලේසි. හරි. මිස්ටර් රාජිත් මට මේ ට්‍රීට්මන්ට්ස් වලින් යම් කිසි ඉම්ප්‍රූවමන්ට් එකක් පේනවා. මට පොඩ්ඩක් කියන්න ඕවා රීකැප් එකක් කරොත් මොන කාලේ ඉඳන්ද මේ ඔළුවේ බරගතිය ඔයාට මතක විදියට මුලින්ම පටන් ගත්තේ? මම හිතන්නේ जनाधिपति वरणीं पासी दन में जनाधिपति वरणी हरे जयसुमन दें जनाधिपति वरणीं पासे कोरोना वा इट पासे आप इट मिनिस्टर लेकिन प्रश्न आवाने मिनिस्टर केवल वाले लेकिन वेला है डिया स्ट्रेस से कबैडी ये तो बोट एंजॉय कराने भी दिया अपने बार वाला हैं ये मैं पालक पहले मार्क मिस्टर जयसुमन का आवाज़ හරි මට දැන් මිස්ටර් රාජිත් කියන්නකෝ දැන් මිස්ටර් රාජිත් එළියට බැස්සම මොකද හිතෙන්නේ දැන් දැන් රට ලොක්ඩවුන් රට වහලා බාර් වහලා හා ඉන්පස්සේ දැන් රට වහලා දැන් අපි බාර් කරගෙන හැබැයි දැන් මිනිස්සු පාරේ තියෙන අපේ සංචාර සීමාවක් තියෙනවා පොලිසියෙන් මිනිස්සුන්වත් අල්ලනවා හැබැයි රටත් වහලා දැන් මේ ටික ඔක්කොම මතක් වෙද්දි මොකද නිකන් ඔරෝ නිකන් මොංගල් ගතියක් වගේ නිකන් කොහොමද දැනනවද කොහොමද හැංගෙන්නේ මොංගල් වගේ නෑ නෑ මේ ශ්‍රාජිත මෙහෙමයි මට මෙහෙම කියනවා දැන් රටේ දේශපාලන තත්ත්වය ගත්තාම මේවත් බලපානවා මිනිස්සුගේ මානසික සෞඛ්‍යය දැන් උදාහරණයක් වශයෙන් බලනකොට දැන් රටේ තත්ත්වය බෝම්බ හම් වෙනවා හතර රටෙන් ආපු දැන් ආයිසරට ආයි රට බේරගන්න අවස්ථාවක් ඉන්නේ ඊයස සජිත් කියනවා ජනාධිපතිවරුන් ගැන කියනවා දැන් සමහරුන්ට රැට රැට එල්ලුම් ගහ බලන්න යනවා එන්න පේෂන්ට්ස්ලා මං ගාව ඉන්නවා ශ්‍රාජිත ඉතින් මිස් ජයසුමන ඇයි ඔයා මේ එල්ලුම් ගහට විශේෂත්වයක් දක්වන්නේ? ගෙදර තියෙනවනේ මෝල් ගහ. කොහෙද පුළන්නේ පිටි ටිකක් හරි කොට කොට ඉන්නේ. මම ඊළඟට කිව්වේ කොටන්න යන්න එපා ඈ. මෙහෙමයි මිස් ජයසුමන. මට දැන් දැනෙච්ච දෙයක් තමයි ඔයාට මේ බලපාලා තියෙන අපේ රටේ දේශපාලන වාතාවරණය. ඔයා දැන් විෂාදයේ මූලාරම්භයට ඇවිල්ලා තියෙනවා. ඕකට ඇත්තටම දේශපාලඥය ළඟ බෙහෙත් නැහැ. මගේ ළඟ බෙහෙත් තියෙනවා. හරියට ප්‍රතිකාර කරොත් ගොඩ දාගන්න පුළුවන්. හරි? මිස් රාජිත අප මේක හරියට පැහැදිලි කරගමු මෙතන ඩොක්ටර් මම ඔයා තමයි patient මිස් රාජිත මාත් කියන් වා කියන් මම patient මොකද්ද කියන්නේ මම patient බොහොම හොඳයි බොහොම හොඳයි තමුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න එක ඉතාම හොඳ දෙයක් නෑ නෑ මිස් රාජිත මෙතන මම ඩොක්ටර් ඔයා patient නතු ඔයා ඩොක්ටර් මම 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 ඩොක්ටර් නේ සාජිත මටත් පැටලෙනවා හොඳේ දැන් මෙතන තේරුම් ගන්න ඔයාට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මට නෙමෙයි හොඳේ මිස්ටර් ජයසුමන ආවේගශීලී වෙන්න එපා ආවේගශීලී වුණාම බලපාන්නේ අපේ මනසට ඈ එතකොට අපි කරන ප්‍රතිකාර වලින් වැඩක් නැතු වෙනවා දැන් බලන්න මිස්ටර් රාජිත මට මෙච්චර දවසක් කරපු සෙෂන් වලින් කිසිම ගුණයක් තේන්නේ නැහැ ඔයා ආයි පරණ දත්තනම් ගිහිල්ලා ඔයාගේ ඩෝස් එක මට ආයි වැඩි කරන්න වෙනවා හෙලෝ ආ නෑ නෑ මේ සෝරි පුෂ්ප මේ patient එකක් කලබල වෙලා සෝරි හත්ද මිස්ටර් ජයසුමන දැන් මෙච්චර කාලයක් ඔයා හොඳටම කරන් ඇවිල්ලා අන්තිම මොහොතේ ෆේල් වෙනවනේ. ඇයි ආවේගශීලී වෙන්නේ? ශරීර අභ්‍යන්තරික හොඳ නැහැ. ඇයි මේ? ඔයා හොඳට හිටියනේ කලින්. සරජිත අපි මේක මුලින්ම පොඩ්ඩක් පටන් ගමු අපහු. දැන් ඔයා කිව්වනේ ඔයාට මේ රට වහලා තියෙන ඒවා මිස්ටර් ජයසුමන ඔයාට අද දවසේ දීලා තියෙන කාල සීමාව ඉවරයි. හොඳේ? අපි ලබන සතියේ අනිවාර්යෙන් මේ සෙෂන් එක දාගන්න ඕනේ. සමහර විට මට ඔයාව ලබන සතියේ මොහොනේ කරන්නත් වෙයි.
ටිකක් ඇග්‍රසිව් ගතියක් තියෙනවානේ. ඔව්. හරි ලබන සතියේ 3 මාට මම අපෝ අපොයින්ට්මන්ට් එක දානවා මිස්ටර් රාජිත. 3:30 ට ලබන සතියේ මට වාගේ ඉම්ප්‍රූව්මන්ට් එක මදි. මම ඒ නිසා ඩෝස් එක පොඩ්ඩක් වැඩි කරනවා. ආවේගශීලී වෙන්න එපා. ඒක කන්ට්‍රෝල් කරගන්න එක හොඳ නෑ. ඔයා යද්දි පුෂ්ප මිස්ටර් කියාගෙන ඉන්න ඩොක්ටර් මිතරින් අපොයින්ට්මන්ට් එක දැම්මා කියලා. හරි. 33ට නම් ලැස්ති වෙන්න එපා. ආ. මොකද මේ දෙන්නෙක් එකපාරයි. රාජිත ඔයා පොඩ්ඩක් ඉලින් ඉන්න. මම ගෑසුන්නු වල්ලා මට. පුෂ්පා එන්නේ පාදන්නේ උනේ ගුණාමේ රාජිත සිසුන්ති කිව්ව නෑනේ. පුෂ්පා දැන් මේ පාදණියගේ සිසුන් එක්ක ගෑසුන්නු එළියට යන්න. මේ පාදණියට වාඩි වෙන්න. පුෂ්පා මේ වාචන් පුෂ්පා අපුනේ කවුද ඉන්නේ? පුෂ්පා වෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. මොකද पसरे कथा कहो हर එතන කට් කරමු. කිස්සු නටන්න ඒක ආවෙ නෑ. ලබන සතියේ 3:30ට. හරි. හරිද? දිව කරන්න. ආහ්. ඇක්ෂන්. ඩයලොග් එක කියන්නේ මොකද? මූක් කෑම. ඔව්. දැන් මේ සියලු දේවල් අභ්‍යන්තරයට බලපාලා තියෙනවා මට දැන් මේ හිතන විදිහට. අර වචනේ මොකක්ද? විෂාදේ මොකක් හරි කිව්වද නේද? ප්‍රතිකාර වල යම්කිසි පොදයක් කියන්න පුළුවන්. ප්‍රතිකාර වල යම්කිසි කොහොමද කියන්නේ? අවුල් මේක අතර මොකද? දැන් දැන් උඩ රට බේර ගන්න දැන් ආයේ අවස්ථාවක් එන එක. අපිට මේ අපිට තියෙන මේක ගන්න ඕනේ. හරි. ඒක. තනාව දෙන්න ගන්න. දැන් බලන්න. पुष्पा पत्र पटे सुरंग लैसी